ඔබ මේ දකින්නේ මේ සතිය ජාත්‍යන්තර මාධ්‍ය තුළ වැඩි වශයෙන්ම කතාවුණු නිවුස් එකක් ඇසුරෙන් නිර්මාණය වුණු කාටුන් එකක්. ඔබට මේ පේන්නේ රුසියානු ඩ්‍රෝන යානයක් හඹා යන යුක්රේනය විසින් භාවිතා කරන ඇමරිකානු F-16 ප්‍රහාරක යානයක් ඇමරිකානු පේට්‍රියට් එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකක් විසින්ම පහරදී විනාශ කරන අවස්ථාවක්. අවුරුද්දකට අධික කාලයක් යුක්රේනයට F-16 ප්‍රහාරක යානා ලබා දීම සම්බන්ධයෙන් පැවතුණු මත ගැටුම් අවසානයේ යුක්රේනයට F-16 ප්‍රහාරක යානා 3ක් ලැබෙනවා. පසුගිය සඳුදා රුසියාව විසින් යුක්රේනයට එල්ල කරපු දරුණුව මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාව වැළැක්වීම සඳහා යුක්රේනය විසින් මේ F-16 ප්‍රහාරක යානා භාවිතා කළ බව වාර්තා වෙනවා. යුක්රේන වාර්තා පෙන්වා දෙන විදිහට රුසියානු මිසයිලයක් හඹාගේ යුක්රේන F-16 ප්‍රහාරක යානයක් සමග සම්බන්ධතාවය හදිසියේම යන සිටිනවා. පසුව කළ සුවබැලීමකදී තහවුරු වෙනවා මේ යානය විනාශ වෙලා තියෙන බව. හැබැයි යුක්රේනය කියන විදිහට ඒ රුසියානු ප්‍රහාරයකින් නෙමෙයි. යුක්රේන පේට්‍රියට් එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකක් සහ F-16 යුනිට් අතර සිදුවුණු සන්නිවේදනයේ දුර්වලතාවයක් නිසා තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි සමහර රුසියානු වාර්තා පෙන්වා දෙනවා යුක්රේන යාපීල් දෙහෙකට එල්ල වුණු රුසියානු මිසයිල් ප්‍රහාරයකින් දියත් කිරීමට සූදානම්ව තිබුණු F-16 ප්‍රහාරක යානයක් විනාශ වුණ බව. ඒත් යුක්රේනය ප්‍රකාශ කරන්නේ පේට්‍රියට් එයාර් ඩිෆෙන්ස් මිසයිලයකින් F-16 ප්‍රහාරක යානය විනාශ වුණ බව. කොහොම වුණත් මේ අනතුරෙන් යුක්රේනයේ ටොප් පයිලට් කෙනෙක් වන ලුතිනන් කර්නල් ඇලෙක්සි මේස් නැත්නම් මූන් ෆිෂ් විදියට හඳුන්වන අති දක්ෂ නියමුවා යුක්රේනයට අහිමි වෙනවා. කවර හෝ හේතුවක් නිසා මේ නියමුවාට F-16 ප්‍රහාරක යානයෙන් ඉවත් වෙලා ජීවිතේ බේරා ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. F-16 ප්‍රහාරක යානයක් විනාශ වීමටත් වඩා ඇලෙක්ස් මේස්ගේ අහිමිවීම යුක්රේනයට විශාල පාඩුවක්. මොකද ඇලෙක්ස් මේස් කියන්නේ ඇමරිකාව විසින් F-16 ප්‍රහාරක යානා පැදවීම සඳහා පුහුණු කළ පළමු යුක්රේන නියමු බට කණ්ඩායමේ 6 දෙනාගෙන් කෙනෙක්. දැන් යුක්රේනය සතුව ඉන්නේ F-16 ප්‍රහාරක යානා පැදවීමට හැකියාවක් තියෙන නියමුවන් 5 දෙනෙක් විතරයි. යුක්රේනය විසින් F-16 ප්‍රහාරක යානා ප්‍රධාන වශයෙන් ඉල්ලන්නේ රුසියානු මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට අවශ්‍ය එයාර් ඩිෆෙන්ස් ප්‍රොටෙක්ෂන් එක ලබා ගන්න. මොකද ලෑන්ඩ් බේස් එයාර් ඩිෆෙන්ස් සිස්ටම් භාවිතා කරලා රුසියානු මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර නැවැත්වීම ඉතාම පිරිවැය අධික දෙයක්. උදාහරණයක් විදිහට පේට්‍රියට් එයාර් ඩිෆෙන්ස් මිසයිලයක් විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් විතර වෙනවා. මීට සාපේක්ෂව ප්‍රහාරක යානා භාවිතා කරලා ගුවන් ආරක්ෂාව ලබා ගැනීම පිරිවැය අඩුයි. මේ සිදුවීමත් එක්ක මින් ඉදිරියට රුසියානු ප්‍රහාර වැළැක්වීම සඳහා F-16 ප්‍රහාරක යානා ලෑන්ඩ් බේස් එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එක ඒකාබද්ධව භාවිතා කිරීම ගැටලුකාරී තත්ත්වයක තමයි තියෙන්නේ.